මංකොහමද මම මගේ පම්පූරිය ගැහුවා වගේ වෙනවනේ දැන් මම මෙහෙම කරලා තියෙනවා කියලා විරාජ ඔබව ප්‍රොමෝට් කරයිද වෙන කෙනෙක් ඔබව ඔබ ප්‍රොමෝට් කරන්නේ නැත්තම් පැහැදිලිවම නැහැ ඔබ ඔබ ප්‍රොමෝට් කරන්න ඕනි ඉස්සල්ලා ඒක ඇතුළට ගියාම සමහරට ඒක ඇතුළේ ටිකක් ෆන් එක පොඩ්ඩක් අඩුයි හැබැයි වැඩියෙන්ම සල්ලි තියෙන තැනක් තමයි එතන ඒතකොට ලෝකේ තියෙන එකම ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එක ලින්ක්ඩ්ඉන් විතරයි සමාජයට අහිතකර දේවල් දකින්නටම නැති තරම් මම නම් මාසෙකට 10ක් 15ක් ඒක ඒවා අතුරුදහන් වෙන තැනට වැඩ කරනවා සතියකට දෙපාරක්වත් ආවම මොනව හරි දෙයක් දාන්න කවුරු හරි කියනවනේ මට සතියට දෙපාරක් දාන්න බෑ කියලා ඔබ ලින්ක්ඩ්ඉන් එකට එන්න එපා එන්නම එපා ඔබ එළියට වෙලා ඉන්නේ කියන්නේ එනේකේ තීරුමක් නැති වෙනවා. අපි හැමෝම ලින්ක්ඩ්ඉන් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ යමක් විකුණන්න. එහෙම විකුණන්න නෙවෙයි නම් ඔබ ඇවිල්ලා ඉන්නේ ඒක අපි දෙකොල්ලට ඇතුළට සාකච්ඡාවක් නැහැ. තව රැකියාවකට අයදුම් කිරීමේදී දැන් කාලේ නම් අනිවාර්යයෙන්ම HR ඩිපාර්ට්මන්ට් එකෙන් ඔබේ Facebook account එක, Instagram account එක, පුළුවන් නම් ඔබේ TikTok account එකත් බලනවා. बिजनेस अड्वाइस अपे प्रधान मरमती व्यापार करगन वाट आवाश धनम लबादे व्यापार करगन आगे व्यापार ईलंग तेनट गेन आवाश धनम गुडाकम वेदगा धनमतम आगे ईलंग तेनट गेन पड़वाई अद दवस कथाकान पुद्गले गुडाकम सुविशेषी लंका वितरकने वे लोकम हतलिस दाहकट वा प्रमाण तमंगे बिजनेस ईलंग तत्व गेन तमंगे ब्रांडिंग कर එමනත්තන් ඒගොල්ලන්ගේ බිස්නස් එක වෙනස් විදිහට හිතලා ඒගොල්ලෝ කොහොමද ප්‍රොමෝට් කරගන්නේ මේ ගැන කතා කරපු ලංකාවේ බිහි වෙච්ච අති දක්ෂම ව්‍යවසායකයෙක් තමයි අද දවසේ කතා කරන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් මේ කතාව අවසන් වෙනකොට මම හිතනවා ඔයාගේ ඔළුවට අදහසක් එයි. ඔයාගේ බිස්නස් එකේ නොදකපු පැත්තක්. එමනත්තන් තාමත් ඔයා අත ගහපු නැති හැබැයි බිස්නස් එක ගොඩාක් දුරට දියුණු කරන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඒ ගැන ලොකු අදහසක් එයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම කතා කරේ කවුරු ගැනද කියනක ඔයා දැනටමත් දන්නවා. විශේෂයෙන්ම ඔයා LinkedIn එකේ ඉන්නවා නම් ඔහු ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් අමිත මුලින්ම බිස්නස් ඇඩ්වයිස් channel එකට අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. අපි මෙහෙම පටන් ගමු. මම වෙන ප්‍රශ්න අහන්න කලින් මම මේකෙන්ම පටන් ගන්න කියලා හිතුවා. මේ අමිත කියලා ලියන විදිහත් වෙනස්නේ. අපි එතනින් පොඩ්ඩක් පටන් ගමුද? ඔව් මේක නම් උනේ මම 6 7 පන්ති වල ඉන්නකොට පන්ති හිටපු තව ගෑනු ළමයි කිටිය මම මික් ස්කූල්ස් වලට ගියේ. ඉතින් අමිතා කියලා මම අමිත. ඉතින් මේ පටලැවිල්ල ලියාගන්න මම මගේ හිටපු ඉංග්‍රීසි මාස්ටර්ගෙන් පෙරා සර්ගෙන් ගිහිල්ලා ඔස මේක හරි ප්‍රශ්නයක් මොකද මේක කරන්නේ. ඉතින් මට කිව්වා මේ සුද්දා අපිට නම ඕනි විදිහකට ලියන්න අවස්ථාව දීලා තිනවා. ඉතින් Tamanට කැමති නම් කැමති විදිහකට නම ලියා ගන්නවා කියලා. මම හිතන්නේ මං අටේ පන්තිදී හරි හතේ පන්තිදී හරි මගේ අමිත කියන නමට AMITHE කියලා දාන්න පටන් ගත්තා. පස්සේ තමයි මම දැනගත්තේ මේකත් බ්‍රෑන්ඩින් වල කොටසක් කියලා. ඔව්. ඉතින් අපි බ්‍රෑන්ඩින් ගැන කතා කරන්න යන හින්දා මම හිතන්නේ මේ ප්‍රශ්නේම උත්තරයක් හම්බුණා. මං ඊළඟට එන්නේ අපිට වැදගත්ම දෙයක්නේ පර්සනල් බ්‍රෑන්ඩින්. पर्सनल ब्रांडिंग क्या मुखाद सह मेक मे अभी बिजनेस कर व्यवसाय मेक बलनायट पर्सनल ब्रांडिंग वेद गए अभी मेहम गो अभी कोहम नमाति गुण अभी पास काले अभी निक नेम मेकमती कोलो के अरे वीलूट की नम इन थी अभी एव अभी हितल कर पुआने वे नम इट पशी अभी सामज तेनवा रखिया वक्कर व्यापार अकरण इतकोट सामज अभी वह हंदुन्वाणी कहुमद एक परिपालने किरी मे क्रम वेद्या दनट अवृद्ध पहालोट विसकर कालीन समहारलाट तिबुन्ने अभी दनक नीतने अभी हितुने कवदावा मगे नमकियन ब्रांड नम कियन ब्रांड मटोन विदिट हसुर गांड पुलवा किल अभी दनक नीति वेलंद सन्ना कॉपरेट ब्रांड्स बिजनेस ब्रांड्स वितराई එහෙම කරන්න පුළුවන් කියලා. ඔන්න ඊට පස්සේ ක්‍රමානුකූලව විශේෂයෙන් මේ සමාජ මාධ්‍යත් එක්ක ඩිජිටල් තාක්ෂණයත් එක්ක හැමිට මිනිසුන්ට වැටහෙන්න ගත්තා පෞද්ගලිකව තනි තනියෙන් තමන්ගේ නම හදා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඊට කලින් නම් සමහරට අපි මාධ්‍යවලට නැත්තම් අපි හිතමුක රූපවාහිනියකට පත්‍රයකට යාළු මිත්‍රකමක් ඇඳුණු කමක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔබ දැවැන්ත චරිතයක් විය යුතුයි. ඒ වෙනකොට ඔබ නළුවෙක් නිලියෙක් එහෙම නැත්තම් ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා තිබුණොත් පත්‍රෙන් එහෙම නැත්තම් රූපවාහිනී channel එකකින් ගුවන් විදුලියෙන් ඔබ හොයාගෙන ඇවිල්ලා ඔබ ඉන්ටර්වයුව කරලා ඔන්න ඔබේ personal brand එක build වෙනවා. ඉතින් ඒවාදියා අපි බලාගෙන ඉන්නවා. ඉතින් අපි කවද්ද ඔබට යන්නේ කියලා. නමුත් දැන් වෙනකොට අපිට නොමිලේ සත්ත පහක්වත් වියදම් කරන්න නැතුව अपे पर्सनल ब्रांड अपिट ओनी विधि निर्माण करगनीमे
හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඔව්. පර්සනල් බ්‍රෑන්ඩින් කියන්නේ මොකක්ද කියන එකත් අපි කතා කරමු. දැන් ඔබ කිව්වා අතරම තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරලා දැන් මේක කරගත්තාම තියෙන මොකද්ද බෙනිෆිට් එක? ඔව්. අතරම දැන් අපි මෙහෙම හිතුව මේක කරගත්තේ නැති වුණොත් ඔබට තියෙන අවාසිය මොකක්ද? ඔව්. එතකොට මේක කරගත්ත අය අතරේ ඔබව නොපෙනී ගිහිල්ලා තියෙනවා. ඔබව කවුරුත් දන්නේ නැහැ. අපි ඉතින් ප්‍රසිද්ධම චරිත කතා කරොත් මම ලංකාවේ නම් කියන්නේ නැතුව මේ වෙලාවේ කෙනෙකුට සාධාරණේකුයි කෙනෙකුට අසාධාරණේකුයි වෙන හින්දා අපි දැන් පිට රටවල් අරගත්තොත් අපි රිචඩ් බ්‍රෑන්සන් ගැන කතා කරනවා. එහෙම නැත්නම් අපි සේල්ස් ගැන කතා කරුවොත් අපි කියනවා ග්‍රෑන්ඩ් කාඩොන්, ඩෑන් ලෝක් කියලා අපි නම් කියනවා. ඒගොල්ලන් තමන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක බිල් කරගෙන තියෙන්නේ කොහොමද? ඒක නොකිරුවා නම් මොකද වෙන්නේ? ඒකේ අවාසියක් තියෙනවා. එක අවාසියක් තමයි හිතන්න ඔබ දැන් මේ ඔබේ බිස්නස් එක ඔබේ නමත් එක්ක අරගෙන යනවා. ඔබ හිතන්න ඔබ තනියෙන් මේ බිස්නස් එක ගොඩනගන්න ගියා නම් පුද්ගලයෙක් නැතුව කවුරුත් දන්නේ නැහැ ඔබේ channel එක ගැන. ඔබ කොච්චර සටනක් දෙන්න වෙයිද මේ channel එක ඉස්සරහට ගේන්න? ඒ කියන්නේ මුහුණක් නැහැ, මනුෂ්‍ය මුහුණක් නැහැ. නමුත් ඔබේ මුහුණ දැකපු ගමන් ආ මේක විරාජ්ගේ channel එක. අපි විරාජ් කතා කරන විදිහ අපි හරි කැමති. මිනිස්සෙක් පිටිපස්සේ ඉන්නවා. ඒක දැනගන්න මිනිස්සු කැමති. එහෙම නැති වුණොත් මේක හරි අමාරු වෙනවා. එතකොට ඔබට personal brand එකක් තිබුණම ඔබ කරන ඕනෑම ව්‍යාපාරයක් ඒකත් එක්කම ඔබට ඉස්සරහට තල්ලු කිරීමේ හැකියාව තියෙනවා. ඔබ අලෙවිකරණයේ යෙදෙන කෙනෙකුගෙන් අහන්න විශේෂයෙන් කෝපරේට් පැත්තේ ඉන්න කෙනෙකුට බ්‍රෑන්ඩ් එකක් අලුතෙන් අඳුන්නලා දීලා ඒ බ්‍රෑන්ඩ් එක තැනකට ගේන්න මොන තරම් සල්ලියක් වියදම් කරන්න ඕනිද කියලා මම මේ කතා කරන්නේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි බිස්නස් බ්‍රෑන්ඩ් එක. කොච්චර අමාරුද කියලා. නමුත් පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ගොඩනගනවා කියන්නේ හරිම ලේසි. ඒ නිසාම තමයි කෙනෙක් ඒක කළ යුත්තේ. එතකොට ඒක කරන්නේ නැහැ කියන්නේ ඔබ අර අමාරු පාරේ තමයි යන්නේ කියන එකයි තේරුම. ඔව්. ඊළඟට අමිත අපි LinkedIn ගැන කතා කරන්න කලින් මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මේ personal brand එක office එක වැඩ කරන අපි හිතමුකෝ මේ ව්‍යවසායකත්වයේ අපි අමතක කරලා දාමු. office එක සාමාන්‍යයෙන් professional career එක develop කරන්න යන කෙනෙකුට මේ personal branding එක දැන් හදා ගන්න ඕනේ. එයා කොතනින්ද පටන් ගන්න? ඊට පස්සේ අපි යමු අනිත් ඒවාට. ඔව්. දැන් office එකක වැඩ කරන කෙනෙක් හෝ අපි හිතන්නේ ඔබ විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉන්නේ ලබන අවුරුද්දේ ඔබ කොහේ හරි අනිවාර්යයෙන්ම ඉන්ටර්න්ෂිප් එකක් එහෙම නැත්නම් ට්‍රේනි කෙනෙක් හැටියට ජොයින් වෙන්න ඕනි. ඇයි එතකන් ඉන්නේ? එතකන් ඉඳ උනාම වෙන්නේ පණ යනකන් CV යවන්න වෙනවා. අනේ මාව ගන්න, අනේ මාව ගන්න. එතකොට සමහරට එක වේකන්සි එකට ඇප්ලිකේෂන් සමහරට 300ක් එයි. ඒ 300ම ඩිග්‍රී හෝල්ඩර්ස්ලා ඔබ අනිත් අයගේ වෙනස් වෙන්නේ කොහොමද? අන්න ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එක තමයි ඒකේ තීරකයා වෙන්නේ. එතකොට රැකියාවක් කරන කෙනෙක් තව රැකියාවකට අයදුම් කිරීමේදී දැන් කාලේ නම් අනිවාර්යයෙන්ම HR ඩිපාර්ට්මන්ට් එකෙන් ඔබේ Facebook account එක, ඔබේ Instagram account එක, පුළුවන් නම් ඔබේ TikTok account එකත් බලනවා. මම උදාහරණයක් කියන්නම්. සමහර විට ආයතනය කියයි අපි ඇවිල්ලා මේ inclusive organization එකක් අපි කාන්තාවෝ, වැඩිහිටියෝ, වයසක අය, එහෙම නැත්නම් ආබාධිත අය අපි සේරටම අපි එක හා සමානව සලකන ආයතනයක්. ඔබ ඔබේ Facebook එකේ අපි හිතනවා සමහර විට ශාරීරික ආබාධයක් තියෙන කෙනෙකුට නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙකුට එහෙම නැත්නම් කාන්තාවකට ගරහනවා නැත්නම් අපහාසාත්මක ලෙස කතා කරනවා අනිවාර්ය. ඒ කියන්නේ ඔබ ඔබේ personal brand එක ඍණාත්මකව ගොඩනගලා තියෙනවා. ඊට පස්සේ ඔබේ CV එක යනවා එතනට. අනිවාර්යයෙන් මේගොල්ලෝ දන්නවා මෙයාගේ value system එක, මෙයාගේ වටිනාකම්, අපේ ආයතනයේ වටිනාකම් එක ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා ඔබට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒ ඇවිල්ලා ඍණාත්මකව කතා කරොත්, ඒකේ ධනාත්මකව තමයි කතා කරුවොත් personal brand එකක් build කරලා ඔබ කවුද, ඔබේ value system එක මොනවද, ඔබේ skills මොනවද කියන එක ඔබ ඔබේ සමාජ මාධ්‍ය හරහා communicate කරලා තිබුණොත්, කතා බහ කරලා තිබුණොත්. මොකද ඔබේ CV එකට දැන් උදාහරණයක් මම කියන්නම්. ඔබ ඊයේ ගිහිල්ලා ඔබ බීච් එකක් ක්ලීන් කරනවා. එහෙම නැත්නම් ඔබ ලේ දන් දීමේ එකකට සහභාගී වෙනවා. හැබැයි ඔබ CV එක දැන් මාසෙකට කලින් තමයි යවලා තියෙන්නේ. හැබැයි ඔබේ Facebook එකට, Instagram එකට, LinkedIn එකට ගියාම ඔබ ලේ දන් දීමේ ලොකු වැඩසටහනකට සහභාගී වෙලා, ශ්‍රමදානයකට සහභාගී වෙලා කියලා තියෙනවා. ඉතින් ඒ ආයතනයේ ඔබේ CV එක බලන ගමන් ඔබේ සමාජ මාධ්‍ය වලට ගිහිල්ලා බැලුවම තේරෙනවා මෙයා හරිම, මෙයා වගේ කෙනෙක් තමයි අපේ ටීම් ලීඩර් කෙනෙක් හැටියට ගැලපෙන්නේ, මෙයා වගේ කෙනෙක් තමයි අපේ මැනේජර් කෙනෙක් හැටියට ගැලපෙන්නේ කියලා ඔබට අමතර ලකුණු කීපයක් ලැබෙනවා. ඉතින් personal brand එකක් හදාගත්ත එක්කෙනා බොහොම ඉක්මනින් තමන්ගේ ගෝල් එකට ළඟා වෙනවා කියලා කියන්න පුළුවන්. ඔව්.
ඊළඟට අමිත අපි වැදගත්ම කොටස දෙමු දැන් මේ පර්සනල් බ්‍රෑන්ඩින් කරනකොට Facebook එක TikTok Instagram මේ හැම එකෙම කරන්න පුළුවන් හැබැයි ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට එහෙම නැත්නම් ඔයා වෙනස් විදියට හිතන කෙනෙක් විදියට LinkedIn එක පාවිච්චි කරන්නේ කොහොමද අපි පොඩ්ඩක් LinkedIn එක ගැන කියලෙමු මොකද තාමත් මම හිතනවා ලංකාවේ මේකේ භාවිතය ගොඩක් අඩුයි කියලා ඔව් ඇත්තටම මමයි ඔබ දන්නවා ඇති මගේ අවුරුදු 13 පුතයි අපි දෙන්නම පුදුම සටනක් දෙනවා පුළුවන් තරම් පරිසක් අරගෙන ඉන්න LinkedIn එකට මොකද සත පහක්වත් අපිට වියදම් වෙන්නේ නැහැ නොමිලේ කරගන්න පුළුවන් දේවල් මිලියන 900කට එහා LinkedIn ග්‍රාහකයෝ සම්බන්ධකම් තියන අය ඉන්නවා ලෝකේ පුරා එතකොට LinkedIn එක අයිති Microsoft ආයතනයට Microsoft ආයතනයත් පුදුමාකාර සල්ලියක් වියදම් කරනවා මේ network එක grow කරන්න ඊට අමතරව network එකේ quality එක වැඩි කරන්න මේක ඇතුලේ content වැඩි කරන්න එතකොට ලෝකේ තියෙන එකම professional network එක LinkedIn විතරයි අපි TikTok එක ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක් හැටියට සලකන්නේ අපි YouTube එක ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක් හැටියට සලකන්නේ YouTube එක තියෙන්නේ වෙනත් කටයුත්තක් සඳහා ඔව් අපි TikTok එක ගත්තොත් ඒක තියෙන්නේ වෙනත් කටයුත්තක් සඳහා Facebook එක තියෙන්නේ වෙනත් කටයුත්තක් සඳහා LinkedIn එක තියෙන්නේ වෘත්තිමය කටයුතු සඳහා ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මේ අනිත් ඒවා කරන යම් යම් දේවල් එකේ කරන්න බෑ කියලා ඉතින් ලංකාවේ ගත්තොත් ඊටාම අඩු ප්‍රතිශතයක් ඒක ඇතුළට ගියාම සමහරට ඒක ඇතුළට ටිකක් විනෝදාත්මක භාවය පොඩ්ඩක් අඩුයි ෆන් එක පොඩ්ඩක් අඩුයි හැබැයි වැඩියෙන්ම සල්ලි තියෙන තැනක් තමයි එතන. ඒක තමයි අපිට සමහරලාට කනගාටු හිතෙන්නේ ඇයි මේ පිරිස මේකට ගිහිල්ලා නැත්තේ කියලා. එකක් තමයි මේක ගැන තියෙන අවබෝධය අඩුකම. ඉතින් ගොඩක් අය කියනවා මට ඒක ටිකක් තේරෙන්නේ නැහැ වගේ කියලා. ඇත්තටම මේ Facebook එකේ තියෙන වැඩපිළිවෙලම තමයි එතන තියෙන්නේ. එකම දේ අපි Facebook එක ඇතුලේ දකින්න ඕපදූප ඒක දකින්න සමාජයට අහිතකර දේවල් ඒක ඇතුලේ දකින්නටම නැති තරම් කවුරු හරි මේ වගේ දෙයක් දැම්මත් අනිත් අයට පුළුවන් ඒක report කරලා ඒක නොපෙනෙන තැනට වැඩසලස්වන්න මම නම් සාමාන්‍ය මාසයකට 10ක් 15ක් ඒක ඒවා අතුරු දහන් වෙන තැනට වැඩ කරනවා ඒක report කරනවා නෙමෙයි මට මම විශේෂයෙන් කියන්නේ මට මම මේව බලන්න කැමති නැහැ මේව මම ඕන තරම් දැකලා තියෙනවා මේක හතර වටේ ගිය එකක් තමයි මේ ගිහිල්ලා තියෙන්නේ කියලා එතකොට ඒගොල්ලෝ ඒක පෙන්නන එක අඩු කරනවා ඉතින් දැනුම අඩුකම සහ මේකෙන් ගන්න පුළුවන් වාසි මොනවද කියන එක නොදැනීම වෙන්න පුළුවන් බොහෝ දුරට මේක ඇතුළට පිටිස ගිහිල්ලා නැත්තේ. ඔව්. අපිත් අපි මේ විදිහට හිතමු දැන් ඔබ ඔබේ ප්‍රොෆයිල් එකෙත් මෙන්ෂන් කරලා තියෙනවා 40000කට වඩා උදව් කරලා තියෙනවා කියන කාරණාව. ඒ වගේම තමයි අත්තටම අර කිව්වා වගේ LinkedIn එකේ ලංකාවේ ඉන්න පුද්ගලයන් අතර ඔබ තරම් මම හිතන්නේ පෝස්ට් දාන හැමදාම වගේ මම හිතන්නේ සතියකට කීප වතාවක් අනිවාර්යෙන් දානවා. මේ හැම එකක් කරාම අර බ්‍රෑන්ඩින් එක අපි උපරිම හදාගන්න උත්සාහ කරනවා. මම මෙතනදී අහන්නේ මේක බලන අලුතින්ම බලන එහෙම නැත්නම් ව්‍යවසායකෙක් එහෙම නැත්නම් මේ යුනිවර්සිටි ග්‍රැජුවට් කෙනෙක් වෙන්න පුළුවන්. එයා මේක කොතනින්ද පටන් ගන්නේ? දැන් මේකේ ප්‍රශ්න තියෙනවානේ LinkedIn එකක් කිව්වහම මේකට දාන ෆොටෝ එක මොකක්ද? එතන ඉඳලා ප්‍රශ්න අපිට. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තනම ඔබ Google එකේ කියලා පොඩි සර්ච් එකක් කරුවොත් එහෙම කොහොමද ඔප්ටිමයිස් කරගන්නේ කියලා ඔබට ගොඩක් තොරතුරු හම්බ වෙයි. නමුත් ඉතින් අර ටී-ෂර්ට් එකක් ඇඳගෙන අපි මේක දැන් වෘත්තිමය මට්ටමේ ජාලයක් නේ. අපි වුණා දැන් මට වෙඩින් එකකට එන්න කිව්වම මම ටී-ෂර්ට් එකක් ඇඳගෙන වෙඩින් එකට යන්නේ නැහැ නේ. නෑ නෑ මේක මගේ හැටි මං කොහේ යන්නේ ටී-ෂර්ට් එකක් දාගෙන කියලා එහෙම වෙන්නේ නැහැ. අපි අඩුවානේ ටී-ෂර්ට් එකට උනින් අපි අපි ජැකට් එක දාගෙන යනවා. ඒ වගේ LinkedIn එක කියන්නේ ඒ වගේ වෘත්තිමය ජාලයක්. ඒ වෘත්තිමය ජාලය ඇතුළට ආවන් පස්සේ අපි අර වවුලා ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනි වගේ වෘත්තිමය ජාලය ඇතුලේ වැදගත් විදියට අපි හැසිරෙන එක හොඳයි. ඉතින් අනිත් එක මට ව්‍යාපාරයක් තියෙනවා නම් මට විකුණ ගන්න දෙයක් තියෙනවා නම් ඔන්න ඔතන තමයි වෙනස එන්නේ මට විකුණන්න දෙයක් නැහැ මම ෆන් එකට යන්නේ LinkedIn එක ඇතුළට එහෙනම් ඒ අපිට කතා කරන්න අපි සාකච්ඡාවට අදාළම නැහැ ඔබ කැමති විදිහට ඒක ඇතුළේ හැසිරෙන්න එතන ඉන්න අය තීරණය කරයි ඔබ පසුපස එනවද නැද්ද කියලා නමුත් මට තියෙනවා නම් මාව විකුණ ගැනීම අවශ්‍යතාවය දැන් මං වගේ කෙනෙක් ගත්තොත් මං ගොඩක් ඉන්ඩිවිජුවල් සර්විසස් දෙනවා මම CXO ලෙවල් එකේ CEO ලාට ෆොරින් CEOs ලාට මම කෝච් කරනවා එතකොට මං ඒගොල්ලන්ව ඉන්ඩිවිජුවලි සර්විස් එකක් දෙනවා ඒගොල්ලන්ට ඊළඟට මම මිනිසුන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ඊළඟ ලෙවල් එකට ගෙන යෑමේ සර්විසස් දෙනවා විශේෂයෙන් රටින් පිට අය ලංකාවේත් මට හම්බ වෙනවා නමුත් රටින් පිට අය ගොඩක් මං එක වැඩ කරනවා එතකොට ඒගොල්ලන් මංගාවට ආවන් පස්සේ මංගාව විකුණන්න දෙයක් තියෙනවා
නම් මට යම්කිසි ක්‍රමවේදයකට පොඩි ස්ට්‍රැටජියකට මේක අරගෙන යන්න වෙනවා. මට එතකොට මේ Facebook එකෙන් ගලවලා ගෙනිච්ච මොන හරි post එකක් දුක හිතෙන post එකක් දාලා එහෙම කරලා මගේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න හෝ මා විකුණන්න හදන සේවාව හෝ භාණ්ඩය විකුණා ගන්න බැරි වෙනවා. ඉතින් මගේ ෆොටෝ එක හොඳට තියෙන්න ඕනි, මගේ background picture එක හොඳට තියෙන්න ඕනි. අර headline එක මං ගැන මොනවද කියලා තියෙන්නේ headline එකේ. एक हरीर न्यूज पेपर हेडलाइन वगे एक कीवट पास मिनीसु तीरने करना ओबगैन इतरुटी का बालन वादने देखिए दम काट हरी कनेक्शन रिक्वेस्ट काक्यवन मट वे संबंध वेन्नी मम्म ऐतक दीता मंगीता वब्ड कनेक्शन रिक्वेस्ट काम पास इसलम कर खाऊद मे के लिए हिल बालन ओब ऐन है मे काक मगानी मग वब्ड कोटा काकते आग कनेक्शन ती आग अति पोडा के मुलकाले ममते इच्छर फील्ट कर उत्साह पहुन तीरना अब कोटे थी बालन ये बालन को इसल बलानी वो मनोवाद करा दें मम पर्सनल ब्रांडिंग एक वेडकर समहरवा ऐ थिंक अमित मंको मत मम मगे पंपूरी गेहुआवागे वेनवा दें मम मेहम करलाती मम हाँ निकाय ओब कल देवल ओब कथा नोखेरवब किया वेन केने ओब प्रमोट कराय विराज ओब प्रमोट कराय वेन केने ओब ओब प्रमोट करा पहदीलियो मने ओब ओब प्रमोट करोनीसलाब ओब गैन कथा कलियुत हेम कराट पास लोके सूदान ओबगैनगे कथा करेंगे पर्सनल ब्रांड के बिल्ड इतकोटे ये लिंक्डइन प्रोफाइल लेकिन बेसिक देवल ओब खाऊद ओबे कंटैक्ट डीटेल गुडक इन्नो कंटैक्ट डीटेल मम दिन संहार इन डिजिटल मार्केटिंग वाले मट इतना मे आगे सर्विस मट पुडक हंडो नहीं कंटैक्ट इनफो की क्लिक करा मैं आगे इमेल अड्रेस मोबाइल फोन ने मुकुत ने वेबसाइट का एक विस्तर है मम माव प्रमोट करको मे वाल कर लाह संबंध करना कार्य संबंध कर लंग ये अरे अवश्यम तोर तुरुटी कर एक पूर्वाण तो वेडे पटांग पसे ओबो बलांडेन पलवेनियम तम ओब काय कर संबंध संबंध मातिक मित्रवेंड के लिए कनेक्शन रिक्वेस्ट या क्या या व्यादि बलला तीरने मे अति संबंध मगे पुतागन कथ आगे या याट ऐनो ओन तर कनेक्शन रिक्वेस्ट या दागनी एक क्राइटीरिया फोटो का मम गण्य मट याट बैक अंड बह समाट फोटो एक फेन नतीवेन्नी सेटिंग्स अभी मारू कर लने अभी सेटिंग्स दालतीबुनते हैं मगे कनेक्शन वोल्ट वितरक मगे फोटो एक पेन के लिए मट कनेक्शन रिक्वेस्ट एववा मट फोटो एक पेन मनता मे अति संबंध वेला वो वगे सीयूम देवलती है अपविशी अनिवार्य धन गति हेब मेव मे रॉकेट साइंस पड़ी यूट्यूब वीडियो का गूगल सर्च कदाल बलला होयला प्रोफाइल मुदट हदागे एक करू मुनवाकर वेडियन इलाट अभी तो गम अभी दें प्रोफाइल का हदा गता इट पास मे बिजनेस टिकट ऐड कर पाए बिजनेस टिकट ऐड करके मेकार फेसबुक की हेमदाम पोस्ट दी वे हरियाणा है मेक को हरिय कर एक तम अभी स्ट्राटी की आगती पालवीन एक तम मरल पेहदी करो पीवर की पेकिंग इसलम प्रोफाइल के लास्ट हदागा इट पास मम दें मगे नैटवर्क लोक कर गो हितो मट इन देसी आई दम मम्मी का वैडी कर गोनी वैडी कर गना मम काटारी का यवाणी कनेक्शन रिक्वेस्ट का हेब ये कनेक्शन रिक्वेस्ट दम मेने इसल मिल मगे प्रोफाइल लेकर बालन ईलगट बलानी मम मनोवाद पोस्ट कर लती मगे आदहस मगे गति गुण दनगंड बुलवा मम दाने वाई इतना मम मुनावाद पोस्ट कर ला या हितन मम अंतिम दालती पोस्ट का और देख घटकाली दालती इतोटे या हितन मैं मे निंदे नगेट लेकिन मट कनेक्शन रिक्वेस्ट काकेवाणी इंद मम्मियाव गाणी ने हेल दें अद मट तिबुना पृथुगालिंग इक्केला तिबुना प्रोफाइल लेकल हदलती मम गि या मनो अद करलती के बेलो मैं याट रियाक्ट करलतीनो लाइक्स दालतीनो हार्ट्स दालतीनो ओक्कोमतीनो या मनोद पोस्ट करलती के बेलो हम जीवित एक पोस्ट दालने इतने पुर्तगाल मनुष्य मट कनेक्शन रिक्वेस्ट केवन एक पोस्ट दालने मम मे मैं किसी विधि मनोहरी नारक मनोहरी दया कपीट विकुन अंडेन के ममे कनेक्शन रिक्वेस्ट एक्सेप्ट कराट पसी तव के कनेक्शन रिक्वेस्ट अमिताभ मे आगे म्यूचुअल फ्रेंड के लिए विश्वास मत तव के यहाँ गो
මම කරේ ඒ කනෙක්ෂන් රික්වෙස්ට් එක ඩික්ලයින් කරා මට යව බාර ගන්න බෑ කියලා. ඒතකොට මම මොනවද ගිහිල්ලා බැලුවේ පළවෙනියෙන් බැලුවේ අපි මොනවද ක්‍රියේට් කරලා තියෙන කන්ටෙන්ට් කියලා. එතකොට ඔබ ප්‍රොෆයිල් එක හැදුවට පස්සේ ඔබ අඩුම ගානේ සතියකට දෙපාරක්වත් ආවම මොනෝhari දෙයක් දාන්න කවුරු හරි කියනවනේ මට සතියේ දෙපාරක් දාන්න බෑ කියලා ඔබ LinkedIn එකට එන්න එපා එන්නම එපා ඔබ එළියට වෙලා ඉන්න. ඒ කියන්නේ එන එකේ තීරුමක් නැති වෙනවා. ඉතින් සතියේ දෙපාරක් ඔබේ මම කියන්නේ අර අපි සමහරු වැරදි වැඩක් කරනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම විකුණන දේ ගැන විතරක්ම කතා කරනවා. දැන් මිනිස්සු කැමති නැහැනේ මං විකුණන දේ ගැනම හැම වෙලෙම කතා කරන්න කියොත් එහෙම. ඒකට අපි දැනගන්න ඕනේ මේ කන්ටෙන්ට් ස්ට්‍රැටජි ඇතුලේ සෑන්ඩ්විච් කරලා නේද? පාන් පෙති දෙක මැදට චීස් එක දාලා දෙනවා වගේ මගේ ඒවත් කතා කරනවා. අදාළ දේවල් වෙනත් ගැළපෙන දේවල් කතා කරන ගමන් මගේ කන්ටෙන්ට් ස්ට්‍රැටජිය ගෙනියන්න ඕනේ. ඊළඟට තමයි ඊළඟ ස්ට්‍රැටජිය තියෙන්නේ මම ඒවා දැම්මට පස්සේ තමයි මම අනිත් අයව ඇඩ් කරන්න පටන් ගන්න ඕනේ. මම ඔයාලට එවනවා කනෙක්ෂන් රික්වෙස්ට් එකක්. ඔයා ඇවිල්ලා ප්‍රොෆයිල් එක බලනවා බොහොම හොඳයි. මගේ කන්ටෙන්ට් එක බලනවා බොහොම හොඳයි. ආ මේ පුද්ගලයා මගේ නෙට්වර්ක් එකේ සිටිය යුතු පුද්ගලයෙක් කියලා ඔන්න බය නැතුව ඔයාව ඇඩ් කර ගන්නවා. ඊට අමතරව අපි මේක ඇතුළට යන්නේ නෙට්වර්ක් එකක් යාළු මිත්‍රයෝ ටිකක් හදා ගන්න. එතකොට දැන් උදාහරණයකට මගේ ෆස්ට් කනෙක්ෂන්ස් ගත්තොත් අපි ෆස්ට් කනෙක්ෂන්ස් කියන්නේ මා UI කනෙක්ටඩ් නම් ෆස්ට් කනෙක්ෂන්ස්. ඔයා තව කෙනෙක් එක්ක කනෙක්ටඩ් මම එයාට කනෙක්ටඩ් නැත්නම් එයා මගේ සෙකන්ඩ් කනෙක්ෂන්ස්. ඉතින් ඔබ මගෙන් ඇහුවොත් ඇහුවේ නැති වුණාට මගේ වැඩිම කනෙක්ෂන් ප්‍රමාණයක් තියෙන ෆස්ට් කනෙක්ෂන් එකට කනෙක්ෂන්ස් 785,000ක් තියෙනවා. කාන්තාවක් එයා LinkedIn ගැන උගන්වනවා වීඩියෝ හදන හැටි උගන්වනවා. එයා මට කනෙක්ෂන් රික්වෙස්ට් එකක් කිව්වා. එතකොට මම කල්පනා කරා 785,000 කනෙක්ෂන්ස් තියෙන කෙනෙක් මට කනෙක්ෂන් රික්වෙස්ට් එකක් එවන්න මම කරගෙන යන දේ නිවැරදි ඇති කියන එක තමයි මම තේරුම් ගත්තේ. ඉතින් එතකොට මම කරගෙන යන අනිත් දේ තමයි අනිත් අය මොන හරි දැම්මම ඒ දාන දේ ඇත්තටම මට වටිනාකමක් දැනෙනවා නම් මං ජෙනුයින්ලි අවංකව ගිහිල්ලා ඒකට සුබපැතීමක් ඒකට රියැක්ෂන් එකක් ඒකට කමෙන්ට් එකක් මං අනිවාර්යෙන්ම දාන්නෝනි. මම දැක්කා ඔබ ඊයේ පෙරේදා ඇල්ලේ කරපු වීඩියෝ එකක් දැක්කා. මම ඒකේ ෆොටෝස් ටිකක් අරගෙන ඒක දාලා ඔබේ නමත් ටැග් කරලා මෙන්න මෙයා මේ වීඩියෝ එක දාලා තිනවා කියලා කිව්වා. ඉතින් ඔබ ව්‍යවසායකයෙක් මම ව්‍යවසායකයෙක් ඔබේ ව්‍යාපාරයට මට අත දෙන්න පුළුවන් වෙලාවක අත දෙන්න බැරි නම් ඔබ පුළුවන් වෙලාවට මට අත දෙන එකකුත් සමහර විට නැහැ. ඒක ඒ විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් ඔන්න ඔය ටික ක්‍රමානුකූලව කෙරුණොත් ඔබ නොදැනුවත්වම ඔබේ ප්‍රොෆයිල් එක ග්‍රෝ වෙන්න ගනි ඔබේ නෙට්වර්ක් එක ග්‍රෝ වෙන්න ගරි අර මට සිද්ධ වුණා වගේ අර වැඩිපුර කනෙක්ෂන්ස් තියෙන කෙනෙක් මට කනෙක්ෂන් රික්වෙස්ට් එකක් එවයි. ඔබ හිතන්න මම දැන් කොහේ හරි යුරෝපේ හරි ඇමරිකාවේ ඉන්න කෙනෙකුට කනෙක්ෂන් රික්වෙස්ට් එකක් යවුවොත් එයාට බොහෝ දුරට පෙන්නයි අර 785,000ක් තියෙන කෙනා මගේ මියුචුවල් කනෙක්ෂන් එකක් නිසා දෙපාරක් හිතන්නේ නැතුව ඒ කනෙක්ෂන් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි ස්ට්‍රැටජි එක. ඔව්. ඊළඟට අපි අමිත පොඩ්ඩක් වෙනස් පැත්තකට එනවා. අපි LinkedIn ගැන මම හිතනවා බලන් ඉන්න ඔයාලට ලොකු අදහසක් එන්න ඇති. හැබැයි අමිත ඇවිල්ලා ලංකාවට වඩා ගොඩක් වෙලාවට සර්විස් එක දෙන්නේ වෙනත් රටවල ඉන්න CEO එහෙම නැත්නම් ඕගනයිසේෂන් එකකින් උඩම ඉන්න ලේයර්ස් වලට. ඒ දීපු අද එහෙම නැත්නම් ඒ දීපු කන්සල්ටේෂන් එකත් එක්ක එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන එකයි ලංකාවේ අපේ ඉන්න ව්‍යවසායකයා එතෙන්ද ගේන්නයි. මොනවද අපි තව ඩිවලොප් කරන්න ඕන? මොකද මම ඇත්තටම අහන්නේ මට මේ වගේ ප්‍රශ්නයක් අහන්න ලංකාවේ කෙනෙක් නැති තරක්. ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. කොහොමද අපේ ඉන්න ව්‍යවසායකෙක් මේ මට්ටමට නැත්නම් ඩිසිෂන් ගන්න මට්ටමේදී කොහොමද එයා හැදෙන්න ඕන ඔබට අත්දැකීමුත් එක්ක? ඔව්. පළවෙනි දේ තමයි ඒ ඒ වගේ අයගේ නෙට්වර්ක් එක අපි හදා ගන්න ඕනේ. දැන් මම කෝපරේට් වර්ල්ඩ් එකේ අවුරුදු 20ක් වැඩ කරලා එළියට ආපු කෙනෙක්. එතකොට මම හොඳ උදාහරණයක් කියන්නම්. මම හිටියේ සේල්ස් ඇන්ඩ් මාකටිං කියන ෆීල්ඩ් එකේ. එතකොට එළියට ඇවිල්ලා මම දාගත්තේ ට්‍රේනින් කම්පැනි එක. අදටත් මගේ ට්‍රේනින් කම්පැනි ක්වොන්ටම් ලී ප්‍රයිවට් ලිමිටඩ් එක තියෙනවා. මම ලෝකලි ට්‍රේනින් කරනවා. ඉතින් ලෝකල් ට්‍රේනින් කරලා මට ඩොලර්ස් එන්නේ නැහනේ. එතකොට දැන් ලෝකල් ට්‍රේනින් වලට ආවම මම දුටුවේ මට පර්චස් ඕඩර් එක දෙන්නේ HR ඩිපාර්ට්මන්ට් එකෙන්. එතකොට මම දැක්කා මම දැන් ට්‍රේනින් කරන්න ලෑස්ති වෙනවා. මට පර්චස් ඕඩර් එකක් දෙන්න පුළුවන් මිනිහෙක් මගේ LinkedIn network එකේ නැහැ. මට හිටියේ සේල්ස් ඇන්ඩ් මාකටිං වල ඉන්න මැනේජර්ස්ලා බ්‍රෑන්ඩ් මැනේජර්ස්ලා එහෙම. ඒගොල්ලන්ට මම ට්‍රේනින් බිස්නස් එකක් මම පටන් ගන්නකොට මට පර්චස් ඕඩර් දෙන්න බෑ. මං අවුරුදු දෙකක් තිස්සේ අර HR network එක මගේ LinkedIn එක ඇතුලේ බිල් කරන්න පටන් ගත්තා.
HR community එකට ගැළපෙන content මම ලියන්න පටන් ගත්තා. ඒ වගේ videos හදන්න පටන් ගත්තා. ඒව කරන ගමන් HR managers ලට L&D managers ලට මම මගේ connection request එක යවනවා. ඒගොල්ලෝ මගේ profile එක බලනවා. මම දාලා තියෙන content එක බලනවා. Right. මෙයාව මට ගන්න පුළුවන් සුදුසුකම් තියෙනවා කියලා. එතකොට ඔබ පිටරටක C level executive කෙනෙකුට decision maker කෙනෙකුට ඔබේ ව්‍යාපාරය පිච් කරන්න හිතන් ඉන්නවා නම් පළවෙනියෙන්ම මම හදන මම ක්‍රියේට් කරන කන්ටෙන්ට් එයාට ඇවිල්ලා කියවන්න පුළුවන් තත්වික තියෙනවද ඊළඟට මම කනෙක්ෂන් රික්වෙස්ට් එකක් යවුවා මෙයා ඇවිල්ලා මගේ ප්‍රොෆයිල් එක බැලුවා මෙයාට හිතෙයිද ෂා මම මෙයාව කණ්ඩෝණිය තුලට ඊළඟට කන්ටෙන්ට් එක ගිහිල්ලා බැලුවම මම මෙයාව ගණ්ඩෝණිද කියලා මම උදාහරණයකට කියන්නම් LinkedIn එකේ තියෙනවා B2B ඉන්ස්ටිටියුට් එකක් මේ මෑතකදී ගැරි වේනචක් B2B ඉන්ස්ටිටියුට් එකේ CEOයි ලේඩි කෙනෙක් CEOලා 7 දිනක්ව ගෙනල්ලා පැයක session එකක් කරා. ඒ ලයිව් session එකක් LinkedIn එකේ Facebook එකෙත් ඒකේ වෙලෙම ගියා. මේ LinkedIn එකේ තියෙන B2B ඉන්ස්ටිටියුට් එකේ CEOත් ඒකට ආවා. ඉතින් ඒ කෑල්ල තමයි මම ගොඩක් B2B පැත්තේ ඉන්නවා. මට හරියට හිතට ඇල්ලුවා ඒ කෑල්ල. මම මොනවද කරේ මේ වීඩියෝ එක ඉවරුණාට පස්සේ වීඩියෝ එක ප්ලේබැක් කරලා ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා අර ලේඩි ගැරි වී ඉන්නේ. අරගෙන ඒක මම පෝස්ට් කරා. පෝස්ට් කරලා මම කිව්වා මම B2B වීඩියෝ එකක් ඇහුවා ගැරි වෙනචක් 7 දෙනෙක් ගෙනාවා. ඒ ගෙනාපු 7 දෙනාගෙන් මගේ සිත් ගත්තම කොටස මේ B2B ඉන්ස්ටිටියුට් එකේ CEO ගේ කොටස කියලා මම ආයව ටැග් කරා. ගැරි වෙනචකුත් මෙන්ෂන් කරා. කරලා මම පෝස්ට් එක දැම්මා. දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර ලේඩි ඇවිල්ලා මගේ පෝස්ට් එකට කමෙන්ට් කරනවා Thank you very much අමිත මේක දැම්මට මං ඒ සාකච්ඡාවෙත් මමත් එන්ජොයි කරපු කොටස මේකයි කියලා එයා පොඩි තව සමරීකුත් එතන ලියලා තිනවා දැන් ඒකට ඇවිල්ලා තව එයාගේ නෙට්වර්ක් එකේ ඇවිල්ලා ඒකට ලයික්ස් දාගෙන යනවා ඊට පස්සේ ඊළඟ මිනිත්තු විදි මට කනෙක්ෂන් රික්වෙස්ට් එකක් එනවා හරියගෙන් අමිත if you are ready to network more than happy to connect with you කියලා හරි සරල. එතකොට දැන් මම දාන කන්ටෙන්ට් මම බලාපොරොත්තු වෙන ලෙවල් එකේ ඉන්න සී ලෙවල් හරි ජෙනරල් මැනේජර්ස්ලා හරි හිතමුකෝ CIO ලා චීෆ් ইনফෝමේෂන් ඔෆිසර්ස්කත් එක්ක මම කනෙක් වෙන්න යන්නේ. එයාට මම කනෙක්ෂන් රික්වෙස්ට් එක යවන්න කලින් මගේ ප්‍රොෆයිල් එක ඒ විදිහට හදාගෙන තියෙනවද? මම දාන කන්ටෙන්ට් එයා ඇවිල්ලා කියවුවොත් මාව එයාගේ නෙට්වර්ක් එකට ගන්න තරම් ගැළපීමක් තියෙනවද? මෙතනදී ඔබට සමහරට ගැටලු තියෙන්න පුළුවන්. මගේ ඉංග්‍රීසි A level එකේ නෑ අමිත. හැබැයි මගේ දැනුම එතන තියෙනවා. ඔබට තියෙන්නේ කන්ටෙන්ට් රයිටර් කෙනෙක් පාවිච්චි කරලා ලියන්න. එයා ඇවිල්ලා හොයන්නේ මේක ලිව්වේ ඔයාද නැත්නම් වෙන කෙනෙක්ද කියලා. දැන් මගේ ඉංග්‍රීසි මගේ පුතා සමහරලාට හදනවා. මගේ පුතාගේ ඉංග්‍රීසි මම ගිහිල්ලා හදනවා. ඉතින් ගෙදර පොඩි නෙට්වර්ක් එකේම තියෙන ඉඳලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අවසානයේදී ඒ ටික කියුවම ඔබ ගැන හොඳ ප්‍රතිරූපයක් එනවා. ඔබේ කනෙක්ෂන් රික්වෙස්ට් එක ගන්න ලෑස්ති. ඊට පස්සේ යම් කිසි දවසක ඔබ ඔබේ සේවා හෝ නිෂ්පාදනය පිච් කරපු දවසට බොහොම ලේසියෙන් ඔයාට එයාගෙන් ඔබට පර්චේස් ඕඩරේ ලැබෙන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ ඒ ක්‍රමයේ තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ අපි හිතපු නැති පැත්තක් ඒ කියන්නේ සමහරවිට මේ ඇත්තට මෙයාගේ කමෙන්ට් එකට රිප්ලයි එනම් තයාගේ වීඩියෝ එක බලලා කමෙන්ට් එක දැම්මට පස්සේ අපි හිතපු නැති කනෙක්ෂන් ගොඩක් හැදෙතුනවා. ඉතින් අපි අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. හැබැයි අමිත මම මේ ප්‍රශ්නේ අහනවද නැද්ද කියලා හිතුවා. මොකද මේක මට තියෙන ලොකුම ප්‍රශ්නයක්. හැබැයි මම මේක අහනවා කියලා අවසාන වශයෙන් හිතුවා. මේ LinkedIn එක පාවිච්චි කරනකොට ගොඩක් කනෙක්ෂන් රික්වෙස්ට් එනවානේ. කනෙක්ෂන් රික්වෙස්ට් එක අපි සමහරවිට ප්‍රොෆයිල් එක බලලා ඔක්කොම බලලා ඕකේ වෙච්ච ගමන් දවසක් දෙකක් ඇතුළත නැත්තම් සමහරවිට ඒ මොහොතේම සේල්ස් එක පිච් කරන්න යන ගොඩක් වෙලාවට මම කිව්වේ නැති වුණත් ඔබ දන්නවා මොන ශේෂ්ත්‍රය ගැනද කියලා ඒ ශේෂ්ත්‍රයෙන් තමයි මේ කියන්නේ මේක මේ මේ ක්‍රමේ කොහොමද අපි වෙනස් කරගන්නේ ඔව් ඒකට නම් මම නම් ඉතින් ගොඩාක් අවයනස් කැම්පේන් කරනවා මම ෆ්‍රී වෙබිනාස් කරනවා ඒ පුළුවන් තරම් ඒ අවබෝධය දෙනවා ඇත්තටම ඉන්ඩස්ට්‍රියටම නරක නාමයක් එන්න පුළුවන් වැඩක් මේක එතකොට මට එහෙම පිච් කරන අය ඕන තරම් ඉන්නවා පිච් කරපු මොහොතේම මම කියනවා මට කරුණාකරලා ඔබේ මොබයිල් නම්බර දෙන්න මට ඔබට කතා කරන්න ඕනේ කියලා කතා කරලා මං කොහොමවත් විනාඩි 10ක විතර විනාඩි 15ක විතර මේ යම් කිසි හේතු දැක්වීමක් කරනවා ඔබ මෙහෙම නොකළ යුත්තේයි කියලා මොකුත් නෙවෙයි ඒ එන තරුණයාගේ හෝ තරුණියගේ ගොඩක් වෙලාවට එහෙමනේ වෙන්නේ එයාගේ අනාගතය විනාශ කරගන්න එක නතර කරන්න මොකද ඔබ ඇවිල්ලා මට දැන් අද පිච් කරාම ඔබ මට ඉන්බොක්ස් එකට එවුව මැසේජ් එක සදාහටම තියෙනවා ඊට පස්සේ ඊළඟ දවසේ සමහරට ඊට වැඩිය ඔයා හොඳට දැන් වෙනකොට ඔයා වගේ ප්‍රොෆයිල් එක හදාගෙන ඔයා වෘත්තිමය මට්ටමින් ඉහළට ගිහිල්ලා ආය දවසක මට කතා කරන්න ඕනි වුණාම මට ඉස්සෙල්ලාම පේන්නේ ඔයා පළවෙනි දවසේ කරපු වැරද්ද එතකොට මම අහන්නේ එකයි ඔබ හෝටලයකට යනවා ඒ හෝටලේ ලොබි එකේ කවුරු හරි මහත්මයෙක් වාඩි වෙලා ඉන්නවා
ඔබ එකපාරට මෙයා ගාවට ගිහලා විසිටින් කාඩ් එක දීලා මං ගාව කාර් තියනවා ගන්න මෙන්න කාඩ් එක කාර් විකුණන. එහෙම කරනවද නැහැනේ අඩු ගානේ ඔබ ගුඩ් මෝනින් වත් කියනවා. එහෙම නැත්නම් එයාව අඳුරගෙන පොඩි hinaවක් දාලා යාළු මිත්‍රකමක් ඇතිලා දෙවෙනි දවසෙත් එයාව දැක්කන් පස්සේ තමයි සමාජයට අපි එහෙම කරන්නේ. එතකොට එළියේ සමාජයේදී අපි යමක් නොකළ යුතුය නම් ඒ දේ ලින්ක්ඩ්ඉන් එක ඇතුළෙත් නොකළ යුතුයි. ඒ කියන්නේ ලින්ක්ඩ්ඉන් එක කියන්නේ පුංචි සමාජයක්. මේ එළිය තියෙන සමාජයේම සාම්පලයක් තමයි. ඒ කියන්නේ පොඩි ජනගහනයක් මිලියන 900ක් එතන ඉන්නවා. එළියේ බිලියන 8ක් හිටියට ඒකෙන් මිලියන 900ක් ඒක ඇතුළේ ඉන්නවා. ඉතින් එළියේදී ඔබ යමක් නොකළ යුතුය නම් ඒ දේ ඇතුළේදීත් නොකළ යුතුයි. විශේෂයෙන් දැන් කාන්තාව ලින්ක්ඩ්ඉන් එක ඇතුළේ ඉන්න අය සමාජලට ඒගොල්ලෝ දානවා ලින්ක්ඩ්ඉන් ඉස් නොට් Tinder, ලින්ක්ඩ්ඉන් ඉස් නොට් Facebook. මොකද සමහර පිරිමි අය ගිය ගමන් හායි can I have your mobile number ඔහොම කියලා ඒගොල්ල වෙන වැඩකට එතන ලෑස්ති වෙනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා යාළු මිත්‍ර වෙන්න. ඉස්සෙල්ලා ඔයාගේ visiting card එක හුවමාරු කරගන්න. අතට අත දෙන්න, කතා බහ කරන්න, එයාගේ අවධානය දිනා ගන්න. ඊට පස්සේ ඔබ එයාගේ inbox එකට ගිහිල්ලා ඔබේ product එක pitch කිරීමේ කිසිම වැරදක් නැහැ. ඒක කළ යුතුයි. අපි හැමෝම LinkedIn එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ යමක් විකුණන්න. එහෙම විකුණන්න නෙවෙයි නම් ඔබ ඇවිල්ලා ඉන්නේ ඒක අපි දෙගොල්ලොට ඇතුළට සාකච්ඡාවක් නැහැ නේ. අපි හැමෝම ඉන්නේ අපේ නිෂ්පාදනයක්, සේවාවක් මොනවා හරි දෙයක් අනිත් අයට ප්‍රොමෝට් කරන්න. එකම වෙනස ගිය ගමක් ඒක කරන්න එපා. ඉස්සෙල්ලා විශ්වාසය දිනා ගන්න. අපි මෙහෙම කතාවක් කියනවා LinkedIn එකේ ඇතුලේ හන්ටිං නැහැ. මේ දඩයම් බෑ. මේක ෆාමින්. ඇටයක් දාලා පෝර ටිකක් දාලා වතුර ටිකක් දාලා මේක ටිකක් සුයිසල් ගහක් වෙනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න ඕනේ. ඊට පස්සේ අස්වනු බුසල් ගණනින් නෙලන්න පුළුවන්. මම හිතන්නේ අවසාන ප්‍රදේශයේ ගොඩක්ම වැදගත් කියලා මම හිතනවා. මොකද අපි LinkedIn එක පාවිච්චි කරන ක්‍රමය හරියටම කොහොමද කියන එක මම හිතන්නේ අද දවසේදී ඔයාලට ලොකු දැනුමක් දෙන්න ඇති. ඒ වගේම තමයි personal branding එක ගැන තාම හිතුවේ නැත්තම් ඒක ඉදිරියේදී කොච්චර වැදගත්ද, ඔයාගේ ජොබ් එකට යනකොට එහෙම නැත්තම් ඔයාගේ ඉස්සරහට බිස්නස් එකට කොච්චර වැදගත් වෙනවද කියන එකත් මම හිතනවා අද දවසේදී අදහසක් එන්නේ නැති කියලා. ඉතින් අමිත බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මොකද මේ බලන හැම කෙනාටම ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ වෙනස් විදියකට හිතන්න මේ ලැබිපු දැනුම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබේ හැම වැඩකටත්ක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලංකාවේ තව වැඩි පිරිසක් LinkedIn එකට ගේන්න ඔබට අවස්ථාව ලැබෙන්න කියලාත් ලැබෙන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හරි විරාජ්. අයිබෝන් බොහොම ස්තුතියි මාව මේකට සම්බන්ධ කරගත්තට. test 1 2 testing 1 2 3